பிரிவினதாம் பாசலா பாசல யூடியூப் நாளிக்காவிட்டு பவ சாதரையும் பிலிகனிமின் பௌத்த தர்மாச்சாரிய பசுகிய விபாக பிரஸ்னோத்தர 2017-2018 வரசே பஸ்வினி பிரஸ்னியே பௌத்த வினய மார்க்கியா பாலிபாசா பரிச்சேக்கியன பிரஸ்ன பந்தரேட்ட அதால பிரஸ்னியே பஸ்வினி பிரஸ்னியே ரோமிலாக்காங்கிக்க சிங்களட்ட நகான் பாலி கொட்டச ஆசிரிய கரகின பாலி கொட்டாஸ் මේ ප්‍රශ්නයේදී ඉදිරිපත් වෙන්නේ 5 වෙනි ප්‍රශ්නයේ 6 වෙනි ප්‍රශ්නයේ 7 වෙනි ප්‍රශ්නයේදී පාලි වාක්‍ය පාලි කොටස් සිංහලට පරිවර්තනය කිරීම සඳහා ඔබට සිදු වෙනවා. අ ප්‍රශ්නය උපාසකෝ චීවරං ආදාය බුද්ධං පූජේති. උපාසකෝ චීවරං ආදාය බුද්ධං පූජේති. උපාසකයා උපාසකෝ උපාසකයා චීවරං සිවුර ආදාය ගෙනවිත් බුද්ධං බුදුරජාණන් වහන්සේට පූජේති පූජා කරයි. උපාසකෝ චීවරං ආදාය බුද්ධං පූජේති උපාසකයා සිවුරක් ගෙනවිත් බුදුරජාණන් වහන්සේට පූජා කරයි. ආ ප්‍රශ්නේ තුම්හේ බුද්දස්ස ධම්මං සුනාත නුබලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසව. නුබලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසව. දුට්ටගාමිනී මහරජා ලංකාදීපම් පාලයි. දුට්ටගාමිනී මහරජා දුටුගැමුණු මහරජු ලංකාදීපය ලංකාදීපන් ලංකාදීපය පාලයි පාලනය කළේය. ඊ ප්‍රශ්නය පිතා පුත්තේන සද්දින් නගරං ගච්ඡති. පියා පුතා සමග නගරයට යයි. පිතා පියා පුත්තේන සද්දින් පුත්තේන සද්දින් පුතා සමග නගරං නගරයට ගච්ඡති යයි. පියා පුතා සමග නගරයට යයි. පිතා පුත්තේන සද්දින් නගරං ගච්ඡති. මෙම වාක්‍ය පාලියට නගන්න. ප්‍රශ්නය දායකයා භික්ෂු සංඝයාට දන් දෙයි. දායකෝ භික්ෂු සංඝස්ස දානං දෙති. දායකෝ භික්ෂු සංඝස්ස භික්ෂු සංඝස්ස දානං දෙති. දායකයා භික්ෂු සංඝයාට දන් දෙයි. ආ ප්‍රශ්නේ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පාවැන්දාහ. භික්ඛවෝ භගවන්තස්ස පාදං වන්දින්සු. ඊ ප්‍රශ්නේ සුදුසු කාලයේ වැසි වසිත්වා දේවෝ වසතු කාලේන. හරි පහසු ප්‍රකාශය. සුදුසු කාලයේ වැසි වසිත්වා දේවෝ වසතු කාලේන. ඊ ප්‍රශ්නේ අපි මව්පියන් සමග බුදුන් වැන්දෙම් වඳින්නෙමු. අනාගත කාල ක්‍රියාපදයක් වඳින්නේ නෙමු කියන්නේ. එතකොට අනාගත කාල ක්‍රියාපදයක් යෙදිය යුතුයි. මයං පිතා මාතා පිතූහි සද්දින් බුද්ධං වන්දිස්සාම. මයං අපි මාතා පිතූහි සද්දින් මව්පියන් සමග බුද්ධං බුදුන් වන්දිස්සාම වඳින්නෙමු. වන්දිස්සාමි ඉස්සාම කියන පත්‍ය ඉස්සාමි ඉස්සති ඉස්සන්ති ආදී වශයෙන් අනාගත කාල ක්‍රියාපද සකස් කර ගැනීමේදී ඉස්ස ප්‍රත්‍ය එකතු වෙනවා. ඉස්ස කියන එකත් සමග තමයි ඉස්සති ඉස්සන්ති ඉස්සසි ඉස්සත ඉස්සාමි ඉස්සාම ආදී වශයෙන් දැනෙන්නේ. ඉස්සාම කියන්නේ උත්තම පුරුෂ බහුවචන. ඒ නිසා වන්දිස්සාම කියලා අපිට වචනය හදා ගන්නට වෙනවා. භික්ෂුව ගමට ගොස් දහම් දෙසයි. භික්ෂුව ගමට ගොස් දහම් දෙසයි. භික්ඛු ගාමං ගන්ත්වා ධම්මං දේශේති. භික්ඛු ගාමං ගන්ත්වා ධම්මං දේශේති. භික්ඛු භික්ෂුව ගාමං ගමට ගන්ත්වා ගොස් ධම්මං ධර්මේ දේශේති දේශනා කරයි. බෞද්ධ ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 5 වෙනි ප්‍රශ්නය 2017 සහ 2018 වර්ෂයේ බෞද්ධ විනය මාර්ගය හා පාලි පාසම් පරිච්ඡේදය ප්‍රශ්න පත්‍රයේ ඉතාමත් ලේසි සහ පහසුයි පාලි
කොටස් සිංහලටත් සිංහල කොටස් පාලියටත් පරිවර්තනය කරන කොටස. ඒ කොටසටත් අවධානය යොමු කරලා ඔබට පිළිතුරු සපයන්ට සිදු වෙනවා. එසේ නොමැතිනම් ඔබට ප්‍රශ්න තෝරාගත හැකි. ප්‍රශ්න තෝරාගත් ගන්නට හැකියාව ලැබුණා අනිවාර්යයෙන්ම ප්‍රශ්න හතරක් ඔබ තෝරා ගත යුතුයි. ඒ තෝරා ගැනීමේදී ජාතක කතා සූත්‍ර දේශනා ඇසුරු කරගෙන ලැබිලා තියෙන ඡේදයක් පරිවර්තනය කරන්නට හෝ පාලි වාක්‍ය සිංහල වාක්‍ය පාලියටත් පාලි වාක්‍ය සිංහලටත් පරිවර්තනය කරන්නට හෝ කියන ඒ කොටස් වලින් එකක් අනිවාර්යයෙන්ම තෝරා ගත යුතු වෙනවා. ඒ නිසා පාලි දැනුම පිළිබඳවත් ඔබට හොඳ දැනුමක්, වාක්‍ය පරිවර්තනය කිරීම, වචන ව්‍යාකරණ දැනුම පිළිබඳව හොඳ දැනුමක් පවතින්නට ඕන. ඒ දැනුම ඇති කර ගැනීම සඳහා ඔබ උනන්දු වෙන්න අපි පාලි පාඩම් වලට අවශ්‍ය විශේෂිතම පරිවර්තන කොටස් මේ වෙද්දී පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාවේ ඉදිරිපත් කරලා තියෙනවා, නාලිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒ කොටස් වලටත් අවධානය යොමු කරලා ඔබේ දැනුම වර්ධනය කරගන්නට. මේ ඉදිරිපත් කරන සියලුම ප්‍රශ්න ඔබට පුළුවන් YouTube එකට ගිහිල්ලා YouTube එකේ සර්ච් කරන ස්ථානයේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර කියන විදිහට ටයිප් කරලා, සිංහලෙන් ටයිප් කරත් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කළා ඔබට පුළුවන් මේ අපි ඉදිරිපත් කරන සියලුම අභිධර්ම ප්‍රශ්නෝත්තර පාඩම් ලබා ගන්න. ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර කියලා YouTube සර්ච් කරන ස්ථානයේදී ඔබට හොයාගන්නට පුළුවන් සිංහලෙන් ටයිප් කරලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ටයිප් කළත් ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර කියලා ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කළත් මේ ප්‍රශ්න උත්තර සියල්ලක්ම ලබා ගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. එසේනම් ඔබට විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරමින්, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ පාඩමෙන් සමු ගන්නවා. 6 වෙනි ප්‍රශ්නේ ඉතාමත් ඉක්මනින් ඔබට ලබා දෙන්නට අපි කටයුතු සූදානම් කරමින් පවතිනවා.